ආයු බොන්න ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවි ඉතුරුපත් වලින් හදන්න පුළුවන් රසම රස කෑමක් තේ වේලාවට විනාඩි 10කට කලින් ඔයාලට හදා ගන්න පුළුවන් පුංචි වේලාවකදී ගොඩාක් රසට ක්‍රිස්පියට ඔයාලට හදන්න පුළුවන් ඉක්මන් කෑමක් තමයි අද මම කියලා දෙන්නේ ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පුරුදු විදිහටම තියෙනවා මම දැන් මෙතන අරගෙන තියෙනවා බත් කෝප්පයක් පුරවල කෝප්පයක් ගන්න ඒකට මම එකතු කරනවා වතුර මේස හැන්දක් විතර ඕන කරන වතුර ප්‍රමාණය බත් වල තියෙන තෙත ගතිය අනුව වෙනස් වෙනවා ඉතින් ඒ නිසා මේ වගේ වතුර චුට්ටක් එකතු කරලා මෙන්න මේ වගේ හොඳට පොඩි කර ගන්න මම දැන් ඒකට මම එකතු කරනවා පොඩි රටලුණු ගෙඩියක් අමු මිරිස් කරල් 3-4ක් බෝංචි කරල් 2ක් කැරට් පොඩි ගෙඩියක් ලූණු කොළ ටිකක් දැන් මුලින්ම මේ ටික චුට්ටක් අපි කවලම් කරගනිමු දැන් ඔයාලා කැමතිනම් කරපිංචි එකතු කරන්නත් පුළුවන් කරපිංචි ඉත්තක් මම එකතු කරනවා ඊළඟට මම එකතු කරනවා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි අටෙන් එකක් ලුණු කුඩු ඔයාලගේ රස අනුව මිරිස් කුඩු තේ හැඳි භාගයක් කෑලි මිරිස් මේස හැන්දක් සූදුරු තේ හැඳි භාගයක් තෙල් තේ හැන්දක් මේ ඔක්කොම දේවල් හොඳටම කවලම් වුණාට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප භාගයක් විතර ඔයාලා ගන්න පාන් පිටි ටික ටික දාලා මෙන්න මේ වගේ ඩෝ එකක් වගේ අනා ගන්න ඕන කරන පාන් පිටි ප්‍රමාණය බත්වල තියෙන තෙත ගතිය අනුව වෙනස් වෙනවා ඒ නිසා චුට්ට චුට්ට දාලා මෙන්න මේ වගේ අනා ගන්න මෙන්න මේ වගේ පදමට ආවම අපිට පුළුවන් මේ වගේ බෝල හදා ගන්න. මේ ප්‍රමාණ වලින් ඔයාලට බෝල 10ක් 12ක් වගේ හදා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ටික ඔක්කොම හොඳට මෙන්න මේ වගේ පාන් කුඩු වල දවට ගන්න. බැට එකක්වත් බිත්තරවත් මොනවත් ඕන කරන්නේ නැහැ මෙහෙම නිකම්ම පාන් කුඩු වල දවට ගන්න දැන් අපිට පුළුවන් මේ ටික ගැඹුරු තෙලේ බදින්න. බදින්න කලින් තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නත් ඕන. මෙන්න මේ වගේ පැත්තෙන් පැත්තට හරව හරව ලස්සන රන්වන් පාටට ක්‍රිස්පියට එනතුරු බදින්න. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවම අපිට පුළුවන් තෙල් බේරල එළියට ගන්න.
මම දැන් ඔයාලට ටිකක් කඩලා පෙන්නන්නම් කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ හරීම ලස්සනට ක්‍රිස්පීට තියෙනවා. පුංචි වෙලාවකදී හරීම ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන්. මම බත් ටිකට එකතු කරන එළවලු වෙනුවට ඔයාලට කැමති ඕනම දෙයක් එකතු කරන්න පුළුවන්. මස් මාළු සොසේජස් ඒ වගේ කැමති ඕනම දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් පුංචි දරුවෝ ඉන්නව නම් එයාලා ගොඩක්ම කැමති වේවි. බත් කවන්න අමාරු දරුවන්ට බත් කවන්න ලේසිම ක්‍රමයක් තමයි මේක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.